හරිදි හරියට කියන සියත උදෑස්සන ප්‍රවෘති සමඟ මම සප්න වංශික කුරුප්පු. ප්‍රථමේ නවදහනය ප්‍රවෘතිී සිරස්තලවිත අහස්සෙහි සමුදුරෙහි හෝ පර්භත විවරයක සැඟවුණද කර්මයෙන් ගැලවෙන්නට බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇැයි අද ටෙලිවැැකියෙන් ඉදිරිවාසරැකිහිපේ තුළ රටම සංවර්ධනය කරා ගෙනයා අහදන ජනපති රනිල්. බියගම උදාහරණයට ගනිමින් ඉදිරි වසර කෙහිපය තුළ. රටම ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධීපති රනිල් වික්‍රම සිංහ පවසනවා. ජනාධීපතිවරයා මේ බව පැවසූයේ සපුගස්කන්ද අභේසේ කරාරාමේ පැවති වැඩසටහනකට එක් වෙමෙනුයි. සපුගස්කන්ද අබේ සේකරාරමේ අභිනවேன் ඉදිக்கලාது. බෝධි ප්‍රාකාරය සහ රන් වැට වෙෘතකිරීමේ අවස්ථාවට ජනාතිපති රින් වෙක්‍රමසිංහ එක්ුණා. ව්‍යරස්ථානයට පැමිණින් ජනාතිපතිவரරයා, බුද්ධමන්තිරයට ගොස් ආගමික වතාවත්වල නිரතවීමෙන් අනතුவு සමරු පලකේ නිராවරණ කර අභිනவேேன் ඉදිකළ රන්වැට සහ බෝති ප්‍රාකාරය වෙෘ්ட்ட කළ. අනතුරුව ජනාතිපතිவரරයා பூච්ච ාණගල උපතිස්සනායක ස්වාමින් වහන්සේ වැහැදැක ආශිර්වාද ලබාගත්තා. දැ හිතන්න්න ඕන්නොහොම ර්ථිකය වර්ධනයවෙන් කොම රැකයාදන්නන්නේීම තවන්න තවුණියා රජයේ රැකයානෑ අද කවරුාව අපිම ආදායම් පාලනය කරග න්න එහ ැන් අවරුත් දෙක තුන ැකා ප්‍රස්ක. ද ියට න්නේ ොම ද පි ර්ිකය ඇතික කන්න කොමද මේයා ජීවන මාර්ග හොල්ලදන්න ඒ නාගතය ගන්න පිතන්ට. ඒම තනකොට මඩනන් කියන්න තිබනක් ම බියගම උදාහලනෙක ගන්න කියල ම හිත පිද අලුත් විවෘත ආර්ථක ඇතිකරන්න. ඒ වෘර්ත ආර්ථකයට අප එකතුවම. පුළුවන් තරන් දර යම කියල. ජේර්ජයදන්න ජනාාතිපයත්තුම පලවෙනි ආව්‍යන කලාපේ කටනායක ආරම්භර කටුණනායක දියුණන් ග. මේක කරග යනකට ම ගහි කිවවා ඔබතුමයි ටකිව මේ. අර කරන්න මට එකද අයෝ නමකද කිය ලැව මංක දෙවනි කලාපෙ මට දෙන්න කියලා බියකමට ්‍රමාර්කව බියකම දියුණු මදි අපේම ඇව බොනාටද මේක ඉල්ලන්නේ ප්‍රතිබලය කුමක්දකමක ආර්ථකය විදත්ධ කර මනිස්සු ලංකාවටේන ටුණනායක් විතරන්නෙ මේ තවයික කලාපයක් කහමනාවන්න ඒ අනුව තමයි මේ කලාපය ඇතිකරන්නට තින්නේ කරේ. අද බියග මරගන්නන්නේ බියගමයි කටුනායක තමයි දකුණවාසය හොඳම වෙලද කලා. එත් ඊට වඩා මේ ආර්ථකය වෙනස් කර මේ විවෘත ආර්තිකයෙන් උපනම ප්‍රෝජනය ගත්තේ බියගම. තින් මේ අපිට දැන්තියෙන්නේ ආර්ථකය විවුත් අතල්ල සම්පූර්ණයෙන්මඒ ප්‍රෝජනය අරකෙන අපේ ජාතික ආර්ථිකයක දහගුණයකින් වැඩි කර. දිය ගම ගැන කතාගන්න කොට රනිල් විටර්සි අපේ ජනාධිපත්තුමාගේ පලවෙනි දේශපාලයි මහ දේශපාලන ජීවිතේ මහගෙදර සපුගස්කන්දයි. මේ බහූමියෙන් දේශපාලනයට පිවිසච්ච. ඔබතුමා. අද මීට හයන්න තැක්නෑ යන්න තින උපරිම තැනි ගිහිල් තියෙනු. අමත නොන දෙත්තම උබතුම රම්භ කරපු වෙඳ කලාපේ. ඔබතුමා ආරම්භකරුප පහොර සංස්ථාව රබතුමා විශාල සේවාවක් කර. මෙ අතර ලංකා රස කැවිලි නිෂ්පාදකන්ගේ සංගමේ තිස්වන මහසභහ රැස්වීම පැවැත්වනා. නනාතිපති රනිල් වික්‍රම සිහගේ ප්‍රධානත් වේ.රසක විලි කරමාන්තය ප්‍රමුඛ අපන නිශේෂත්‍රයක් බවට පත් කිරීමට, රජ්‍ය අනු ග්‍රහහිල් ලබාතින පබයි ජනාතිපතිවරයා එහිදී අවධහරණය කේ. කොකෝවා ඇතුළ බෝග බග කිරීමට රජයට අයතු ව ව. බදු පදන මත ලබාදීමට රජ සැලසුම් කර ඇති බවත් නාතිපතිවරයා ප්‍රකාශ කලා. එසම තේපරක්ෂණ ආයතනය පරක්ෂ යිතනය ඇතුු ේත්‍ර නොවකරණය කිරීමට පිවරැගෙන තිබෙන බවත් පරීක්ෂ ෂේත්‍රය වෙනුවෙන් මෙවර අයෙන් රුපියල් බිලියන අටක පමණ මුදලක් වෙන් කර ඇති බවයි ජනාතිපතිවරයා වැඩිතුරටත් සඳහන් කළේ දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාව ගැන රටට ඇත්ත කියන. ටෙලවිශෂන් ටෙල්ිවැ කියිය දැන්. අද ලන්නේ හාරසිය පනස්වැනි ටෙලවැැක. ටෙලිවැකි හාරසිය පනහ ලිවීම में ලෙසි පහසු කාරයක්කුණෙන් නැහැ. නමුත් අපේ චේතනාව පවිत्रයි රිසිදුදුවී අපට අවශ්‍ය වනේම අවශ්‍ය වන්නේම පක්ෂ දේශපාලනයේ ගැති බවෙන් තොරව පක්ෂ දේශපාලනේ ගැති බවෙන් තොරව රටේ ජනතාවගේ මනස ව්‍යෘථකිරීමට සහයවීම දේශපාලන කන්නාඩි ගලවා දමා මේ රටට සිදුව ඇති විනාශය විග්‍රහකරන්ට අවශ්‍ය මඟ පෙන්වීම සඳහා සහයවීම තමයි තෙලිවැකි ලිවීමේ අරමුණ වුණේත් අරමුණ වන්නේත් අප ඒ සඳහා දැරු උත්සහය අදවනවිට යම්ප්‍රමාණිකට හෝ මල් පලගැන්වෙමින් තිබෙනවා අද වනවිට ජනතාව සක්‍රීිය පුරවසියන් බවට පත්වෙමින් සිටිනවා දෙනදී කාලා වෙනදී බලාගෙනහිටපු යුගය අවසන්වෙමින් තිබෙනවා සක්‍රිය පුරවැසියා අද ප්‍රශ්න කරන්න පටන් අර්ගෙන තිබෙනවා අපට මෙහෙම වුණේ ඇයි අපට මෙහෙම කළේ කෞද කියන ප්‍රශ්නය අහන්න පටන් අර්ගෙන තිබෙනවා. විශේෂෙන් අද වගේ දවසක යථාර්ථය ප්‍රශ්නකිරීම හරි වැදගත් යථාර්ථය තේරුම් ගැනීම හරි වැදගත් ඒ අද වගේ දවසක තමයි බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනේ සිදු වැති බවට ශාශන ඉතිහාසෙහි සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඇත්්ටේ මොහන්ද කාරයෙන් මිදීම ලෝක සත්වයාට නිර්වාණවබෝධීයට මග පෙන්වීම බුදු දහමේ මුක්්‍ය පරමාර්තය වන්වේ චතුරාරය සත්‍යය අවබෝධය තුළ ජීවිත දැකීමටත් ඉන් මිදීමටත් මග පෙන්වීම මග පෙන්වීම. බුදුරජාන් වහන්සේ දේශනා කළේ සෑම මිනිසෙකුම එක හා සමානව පොදිින බව. හොදර මතකතියාගන්න හැම මිනිස්සෙකුම එක හා සමානව උපදිනුව කලා බුදුරජන් වහන්සේ දේශනා කලාා. මිනිසුන් එකනෙකා හා අසමානවෙන්නේ මාන් කරන ක්‍රියාවෙන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කලා ඔහු ක්‍රියාවෙන් තමයි මිනිස්සු වෙනස් වෙන්න උන්වහන්සේ මදුර සූත්‍රයේදී ඒ බව හරි අපූරුවට පැදිලි කරලා තියෙනවා. මොන තරම් උසස්්‍යයයි සම්මතකුලේක අයිකුබුණත් ස්ොරකම් කිරීම මං පැහැරීම මිනි මැරීම වැනි අපරාධ කරනවනවන් කිසිසිුදු බේදයක් නැතිව ඔහු අපරාධකාරයෙකු බව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඔහු අපරාධ කාරයක බව දේ තියවා වාසිෙට් සහ බාර දවාජයන බමුණන් බුදුරජණන් වහන්සේගෙන් ඇහුවා ජාතියෙන් බමුණෙකු වේද. එකන්නේ ඒමත් නැත්තම් කර්මීෙන් ක්‍රියාවෙන් බමුණකු වේද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසාලෙස උපන් සත්වයාට කුළේ හෝ ජාතිය අනුවම වෙනස් අංගලක්ෂණ නෑ කියලායි. හැමෝම පදින්නේ ඇසකාණනාසය ඒ. සමාන ලක්ෂණ ඇතුව කියලා බුදුරජාන් වහන්සේ දේශනා කලා. මිනිසා සමානව උපදිනවා කියලා හොදේ ඔහු කරන කර්මාන්තය අනුව ඔහු වෙනස් වෙනවා. ගොවිතැන් කරන්නා ගොවිියක වෙන්වා සේම හොරකම් කරන්නා හොරෙකු වෙනවා කියලා බුදුරජන් වහන්සේ දේශනා කළා උපතින් බමුණෙකු හෝ වසලයෙුකුවෙන්නේ නෑ කියලා බුදුරජණන් වහන්සේ පැහැදිලි කලා. එවගේම උන්වහන්සේ මෙහෙමත් දේශනා කලා. දවසක් සුභ කියන මානවකයා බුදුරජන් වහන්සේගෙන් අහනවා භාග්‍යවතුන් වහන්ස. මිනිස් ලෝකයේ ජීවත්වන මිනිසුන් එක සමාන නෑනිි සමහරුන්ට ආයුෂ අඩුවේ. සමහරුන්ට ආයුෂ අඩුවයි. සමහරුන්ට වැඩී සමහරුන්ට ලෙඩදුක් අඩුයි සමහරුන්ට ලෙඩදුකු වැඩි. සමහරු පැහැපත් සමහරු අව පැහැයි. සමහරු අල්පේශාක්්‍යයි තවත් සමහරුන් මහේශාක්ක්‍යයි. දුපපත්තා පහෝසත් ආදී වශයෙන් මිනිස්සුන් අතර වෙනස්කම්බොල්ට හේතු මොනු අද භාග්‍යවතුන් වහන්ස කියලා අහනවා. බදුරජාන් වහන්සේ දේශනා කරනවා. මිනිස්සා මෙසේ බෙදුණු ලබන්නේ කර්මය විසින් බව කර්මය කියන්නේෙ ක්‍රියාව. හොඳේ සිතා මතාම කරනු ලබනදේ ක්‍රියාවයි. හරිද බුදුරාජන් වහන්සේ කියෙනවා හිතා මතාම කරනු ලබනදේ ක්‍රියාව කියලා මහනනී. මම චේතනාවම කර්මයයිගේමි චේතනාවම හොදේ බුදුරජාණන් වහන්සේහම දේශනා කරලා. ඒයනුව කායකම් කයින් සිදුවන සචේතනික ක්‍රියා. වචීකම් වචනෙන් සිදුවන සචේතනික ක්‍රියා මනුකම්ම මනසින් සිදුවන සචේතනික ක්‍රියා කියලා බුදුරජාණන් වහන්සේ කොට ස්තුනක්යට තේ තේරුම් කරണා හොදේ. මේ තුන්දොරින් සිදුවන ක්‍රියා නැත්තම් කර්මය බුදුරජාණන් වහන්සේ තවත් කොටස් දෙකකට වෙන් කරලා පෙන්වා. අකුසලකර්ම හා කුසලකර්ම කියලා. අකුසලකර්ම හා කුසලකර්ම කියලා. මේ අකුසල කර්මත් උන්වහන්සේ දස වැදෑරුම් කියලා දේශනා කලා. අකුසලකර්ම දස වැෑරුම දේ ඒ ගැන දස අකුසල සත්වඝාතනය හිංසාාව හොරකම් කිරීමම් අනුන්ගෙදේ ගැනීම වැරදි කාම සේවනය ඒ කියයන්නේෙ පරධාර සේවනේ බොරු කීම අනුන් රැවටීමනේද කේලාම්කීම අනුන් බිඳුවීම පරුෂවචනකීම රළුවචනකීම කිය කියන්නේ හිස් වචනකීම කිසිමන් තීරුමක් නැති නිසරුවාදන්කීම. දැඩි ලෝබේ ඒඇැනෙ මසුරු බව. ඒවගේ මයි තරහාාව වැරදි දැක්ම එකන වැරදි වැටහහිම නැත්තම් මිත්‍ය දෘෂ්ටිකත්තේ හරදඔ තමයි බදුරජාන් වහන්සේ දේශනා කළ දස්හකුසල හරි දැ මේ කර්මය පිළබඳුවත් උන්වහන්සේ ප්‍රේදකීපයක් සඳහන් කරන. එකත් තමයි දිට්ඨ දම්මවේදනිය කර්මය. ඒ ඇනෙ මෙලවදිම පල දෙන කුසලකුසලෑන් මෙලොවදීම හොන්දේ ඉළඟෙක තමයි උපපච්ච වේදනීය කර්ම. එකැනෙ මරණින් මතු පළමු ආත්ම භවේදී විපාක දෙන කරම, හොඳේ තුන්වෙනියක උන්වහන්සේ දේශනා කරනවා අපරාපරිය වේදනීය කර්ම. අපරාපරිය වේදනීය කර්ම. ඒ ඇනි දෙවන ආත්මයෙන් පසු කවරහෝ ආත්ම භවයකදී විපාහක දෙන කර්ම. හතර විනිියටන්හන්සේදශ කරන හසි කර්ම ඒක ඇෙ විපාක නොදී හෝසි වෙලා යන කරම හොඳේ කකාද මේ සමාජයේ හුඟ දෙනෙක් පටලෝගෙන තියෙන එනිසා හෝසි කර්මය රුම වෙන්නේ ටද කිය විතරක් මතක් කරනම් හොඳේ යම් කිසි පුද්ගලයු සියල්ලු කෙසුන් සා සියල්ලු කෙළෙසුන් නසා රහත්බභාවට පැමිණ. නිවන් පෑවිට කරන ලදකර්ම විපාකදීමට අවස්ථාවක් නැති බව. අහසි වෙලා යන බව බුදුරජාන් වන්සේදශනා කරන හරිීගතමයි අහෝසි වෙන්ට තියෙන අවස්ථාව හොදේ ඒවගේම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමත් දේශනා කරලා තියෙනවා. අද හාරසිය පනස්සන ටෙලිවැැකය අවසන් කරන්ට සූදානම් වෙන්නේ ආංගේ ගැන මතක් කරමින්. මිනිසා කරන හොඳ ක්‍රියාහෙවත් කුසල්ල කර්ම මිනිසා කරන හොඳ ක්‍රියාහෙවත් කුසල කර්ම මෙලව පරලොේදී දෙෙහිම හොඳ ප්‍රතිඵල ලබා देෙන. කුසල කර්ම මෙලව එලොව දෙේීමම හොඳ ප්‍රතිඵල ලබා देෙනවා. නමුත් අකුසල හෙවත් නරක ක්‍රා කරන කිසිවෙකුටාten අහස හි සමුදුරහි හෝ පර්වත විවරයක සැගව සිටාන් ඉන් मीදිය නොහැකි ව බුදුරජාන් වහන්සේ දේශනා කරලාතිය. හොඳද හො හොද කර්මය සවනල් ලක්සේ පසු පස එන අතර, නරක කර්මය හෙවත් වැරදික්‍රියයා ගැල පසු පස යන රෝදේසේ තමාව හම්බා එන බව. ගැල්ල පසුපස යන රෝදේසේ තමාව හබා එන බව මතක් කරමින්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බව මතක්කරමින් අද ටෙල්වැැකිය අවසන් කරනවා. රොටරි ඉන්ටර්නෙශනල් සංගවිධහනයේ ගෝලීිය සමහපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වනවා. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය සැමරීමමෙන්ුවෙන්. සුගේෙද කොළඹදී රාත්‍රී භහෝචන සංග්‍රහයක් ද සංවිධහන කරතිබුණා. ඉටනල් යනු ලොව විශානතම සමාජ සේවා සපේන සංවිධහනයක් වනවා. විවිධ පුද්ගලයින්ට ආධාර කිරීම ලෝකේ තුළ හොඳහිත වර්ධනය ආදී බොහෝ සමාජ වෙනස්කම්වලට රොටල ඉන්ටර්නල් දයිකත්වය සපනු ලබනවා. රොටරි ඉන්ටර්නනල් හි වර්තමාන ගෝලිය සභාපති Rර්ගෝඩන් Rර් මැක්ලනary මේදිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවී සිටිනවා. ්‍ර ලංකාවේ රොට ංවිධානය කොළඹ ශැංක්‍රීලා හෝටලයේේදී බ්ලෙක්්ටයිඩින රාත්‍රී බෝජන සංග්‍රහය සංවිධාන කර තිබුණේ ගෝලිය සභහපතිවරයාගේ ප්‍රධානත් වෙනුයි මෙම උත්සවට සමගාමී ලිටල් හාට් ව්‍යාපෘතියට රුපියල් බිලියන එක මුදලක් පරිත්‍යාග කරනු ලබවා. එයත් අතනි පුද්ගලයකුගේ පරිත්‍යාගයක් බවයි වාර්තා වන්නේ. උත්සවේ සඳහා දෙස්විදෙස්ව්‍යාපාරිකයින් වෛත්‍යවරුන් ඉංජිනේරවරුන් ඇතුළු විතෘද්ධිකයින් එක්පසිටියා. ඒත් සමගින් සියත උදේසන ප්‍රවෘතිී මින්නිමයි. හමුුවමු මධ්‍යහන දුරහට ඔබට සුබදිනයක්.